මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩඩුකේෂන් YouTube නාලිකව සස්ටරයික් කරන්න අලුතෙත් චනලේ එකතුවෙන පාඩම්මාලා තැන ගන්න බෙල්පස්නෙ කොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකු ඔන්යින් පාසල ඩුශන් අයිබෝුවන් ආදරණය දුවපුති ඩඩුකේශන් ආලිකාවර් ලංකාව ලොකු ඔන්ලයින් පාස. මේ වර සාමාන්‍ය පෙළ විභාගට පෙනී සිටින අපේ අදරනණය දවාදරුවන් වෙන්ුවෙන් රැගණේන පසුගිය විභාග ප්‍රශ්ටපත්තර සාකච්ඡා පාඩම් මාලාවෙ තවත් එක් අදියරක් එක්කයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ මගේ දුවලපතාර දන්නවා මේ වන විට මේ ප්‍රශ්ටපත්තර සාකච්ඡා පාඩම් මාලා වෙදි අපි පසුගේ වසරවල දිවේනේ විවිධ පලාාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් ඒ වර්ෂවල දරුවට නිකුත් කන ලද තුමනවාර විභාගේ විද්‍ය ප්‍රශ්නපත්තර තමයි සාකච්ඡා කරමිණනින්නේ. මේමන විටත් පොතේ අපි පලාාත්කිහිපේක පවාර විාග ප්‍රශ්නපත්තර සම්පූර්ණෙන් සාකච්ඡා කර අවසන් කරා අවසා වශයෙන් අපි සාකච්ඡා කරමින් හිටියේ සබරගම පලාාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දෙදස් විශ්වර්ෂය සඳහා එවක්කට විවාාගට පෙනී සිටීමට නමිතව සිටි අපේආදරණය දූල පුතාල වෙනුවෙන් ලබාදුන්නු හන වාර් භාගේ ද්‍යා ප්‍රශ්න පත්තරේ ඉ විද්‍යා ප්‍රශ්න පත්‍රයා අපි පත්ත්‍රාංක එක බහවරණන ප්‍රශ්න පත්තරය සම් පූර්ණයම සාකච්ඡා කරලේ බර කරලා තියෙන්නේ පත්රංක දෙක වි්‍යව්ගත රචනා සා රචනා ප්‍රශ්න තමයි අපට සාකච්චා කරන්න නතිය ඒේ අතින් අවසානය සාකච්ඡාකරු පරිච්චේදදපි විව්ගත රචනා ප්‍රශ්නාන්කේ එක සහ දෙක්ක අපි සාකච්ඡා කලා හොලට මතකයි එවන මේ පරිච්චේ දෙද අපි ප්‍රධාන වචයෙන් අවධානයමු කරන්නේ විගත ප්‍රශ්න පත්තරයේ විෝගත රචන අංකතුුණ සහංකහත්තර ප්‍රශ්න වලට. ඉතිං ඔබ දන්නවා සාමාන්‍යං සාමාන්‍ය පෙළ විභාගෙත් ඔබේ වාර්විභාගවලත් විද්‍යා ප්‍රශ්න පත්තරයේ විවුවගත රචන අංකතුන ප්‍රශ්ණය සකස් වෙන්නේ ්‍රසායන විද්‍යා ප්‍රශ්නයක් ලෙස රසාායන විද්‍යා ප්‍රශ්නයක් ලෙස ඒතින් එමන අපි බාලමු සබරගම පලාත් අධ්‍යපන ප ාර්තු ේ තු ො ප ්‍රශ් පත්තර. ගත රචනා ප්‍රශ්නාංකතුන ඒ සම්ප්‍රදාය අන්ුගමනය කරමින් තුන්වනි ප්‍රශ්නය ප්‍රශය විද්‍ය ප්‍රශ්නයක් ඔබට දීල තියන අපි බලුම්පොතේ ප්‍රශ්මක්ද කියලා ප්‍රශ්නාංකතුන ඒ කොටස විද්‍යුත් ලෝවාලේපනයේ භාවිතා කර රිදී වලල්ලක් මත රන්නාල එප කිරීමට යොදාගත් ඇටවමක් රූපයේ දැක්වේ ඔවු අපි දන්නවා විද්‍යුත් විච්චේදනය අපි කතා කෙරුවයි කොස්වන ශ්‍රේණී තුන්මෙන වාරේදි විද්‍යුත් විච්ේදනය න විද්‍යුත් විච්චේදය ද්‍රාවනයක් තුළින් විදුලිධාරාවක් ගමන් කරවා ද්‍රාවනය තුළ ඉලෙක්්‍රෝඩ් අසල විවිධ රසායනික විපර්යාසයන් සිදුකරවීම ක්‍රියාවලිය විද්‍යයුත් විච්චේදනයයි. එතකට මේ විද්‍යුත් විච්චේදන හිපයක් අපි කතාකිරවා. ඔබට මතකයික්්‍ර ඉලෙක්ට්‍රෝඩියෝදා ලන ෝඩම් කලෝරයිඩ ්‍රාවනයක් විදත් ච්චේදන කිරීම ඉලනපි කතා කෙරුවා අක්්‍රී ලෙක්ට්‍රෝඩවත් කාබර්න් ඉෙක්ටෝඩෝදා ජලී සෝියම් කලෝයිඩ ්‍රාවනයක් විදත් පච්චේදනය කිරීම ඉලනපි කතා කෙරුවා කාබර් ලෙක්ටරෝඩියෝදා ජලී කොපර් සල් ්‍ර ද්‍රාවනයක් විදත් පච්චේදනය කිරීම ඔබ මේ කනගත්ත පාඩම ගැනවම් මේ කතා කරන්න පන්ති කාමරේදි ඔබිගෙන ගත්තු පාඩ අමතර ඔබිගෙන ගත්තා අක්්‍ර ලෙක් ෝඩියෝ ල් පාම් ලිත ජල විදත් විච්චේදන කිර. ඉව තරම විද් විච්ේදනො ප්‍රෝජන මොනවදකි කියලේ පාඩමදිනේ ඔබ බ ගුරුවර ඇතක්ක සකච්චා කරන්න නඇති. විදදු විච්චේදන එක් ප්‍රයෝජනයක් තමයි සෝඩියම් ොටසියම් කැල්සියම් ැග්නීසියම් ද සක්ක්‍රියතා ශ්‍රණීයේ යලින් පිටි ලෝව නිසාරණය කිරීම සදපි විදදුත් විච්චේදනය භාවිතා කර. සක්‍රිය ලොෝව ඒ සංයෝගලි නිසාරය කරන විදත් පිච්චේදනේ දගත්වෙන තව එකක් තමයි ලෝ පිරිපහදු කරන්නට කොප වගේ ලෝ ඒවා සංයෝගෝලි නිසාරණය කරගත් තම පිරිසිදු කොප ලෝයේ නිවී නිසාරණය වෙන් අප ද්‍රව සහිත කොපල් ෝහය ඒකෙන් අප ද්‍රවවි වලින් තුොර සංසුද්ධ කොපලෝූය නිසාරණය කරගන්න හරට ගත්ත කොප ඒවගේ ලෝ පිරිපාදු කිරීමට අපි විද්‍යුත් ිච්චේදනය භාවිතාක ම ද ද ාවි ග ෝ ර්මාන්තවල දී අමුද්‍රාවවයක් ලෙස වැදගත්වන විධ රස්සායනික සංයෝග නිපදවාගන දන්න ෝෙ දව ච්ේ ද රම වසාන ද්‍රාවණ තු ිව ෝ ම. එනිසා ඒෝි ෝෝ මයි යි, අපිට වෙනත් කර්මාන්ත රශයක ද අමද්‍රාවවයක් ෙස භාවිතා කරන්න කළවා. එක නිසා. අපි විද පච්ේදනය භාවිතා කරන වැන් වසයක සංයෝගනිි පදවා ගැනීම සඳහා. ඒවගේ විදදු පිච්චේදනය භාවිතා කරනවා විද්‍යුත් ලෝහාල් ඒපනය සඳහාන විද්‍යත් ලෝහා පනය සහා විදත් විච්චේදන භාවිතා කරවා. මොකදදවේ විද්‍යුත් ලෝහාල ඒපනය කියලා කියන්නේ. විද්‍යුත් විච්චේදන මූලධර්ම භාවිතා කරමි ාණන්ඩක මතුපිට පෘෂ්ටේ අබි මත වෙනත් ලෝහයක් ආලේප කිරීම ක්‍රියාවලිය විද්‍යුත් ලෝවාලේපනය විදත් පිච්චේ දන මූලධර්ම භාවිතා කරමින් එක් පෝහෝ බාණ්ඩයක මතුපිට පෘෂ්ටේ අභි මතේ කැනැපි කැමති වෙනත් ලෝයක් ආලේප කිරීමේ ක්‍රියාවලිය විදදු ලෝ වාලේපනය එතකො ද දර්වයට ප්‍රශ්නයක් නපුුල ඉතින්ස මොකටද එක ලෝ ාන්්ේ මට අවෝ කාපනය. හලවෙෙන එක තමයි ආලේප කරන ලෝහේ තින ආකර්ශනීය වර්ණය නිසා යොදාහන රත්තරං වගේ එකක් වෙන යකඩ මුද්ක රත්තරං ආලේප කරනය එකග නිතයි තර යකඩ මුද්දේ මතුපිට යකඩ තියනවට වඩා එක රත්තරං ආලේප කරාම ලස්සන පැහැයක්ෙන් ආකර්ශණීය පැහැය නිසා දෙවනි ඔප්වත් භවක්තියන විදදුක ලෝ වාලේපන යම්ලූ ෘ්ක මතුපිට වෙන ො ආලපරම ලස්සන ඔපත් දිලින තයක්න අල්ලංකාරය ඊළඟට රස්සායනික අක්‍රිය භාවේ සමර්කඩේ යාලෙප කන ලෝයේ රසානික වශයෙන් අක්‍රියයි අන්නේ අක්්‍රිය භාවේ නිසා පිමික භාවිතා කරන අක්්‍රිය භාවෙන් නිසා ඊට අමතරෝපුතේ අපි විදදුත් ලෝවාල එපනයේ භාවිතා කරනවා ලෝ විකාදනය වලක්වන්න වක් සඳහද ලෝහෝ විකාදනය වලක්වන්න ධර්ණ යකඩමත් විද්‍යුත් ලෝවාලේපනය භාවිතා කරලා සිංකාල එප කිරුවොත් යකඩ බාන්්ඩ විකාදනය වලක්ව ගැපුළවා. මෙන්න මේ වගේ කාර්යන් රාශියක් සඳහා අප එක්ලෝ බාන්් එක මතුපිට අභිමත්ත වෙනක් ලෝවයක් ආලේපකරනවා විද්‍යුත් විච්චේදන මූල ධර්ම භාවිතා කරලා. එලෙස විදුත් විච්චේදන මූලධර්ම භාවිතා කර එක් ලෝ බාන්්ඩ එක මතුපි පුෂ්ටේ අිමත වෙනත් ලොෝයක් ආලේප කිරීමේ ක්‍රියාවලිය විද්‍යුත් ලෝහාලේපනයයි. විද්‍යුත් ෝහාලේපනය ඉතිංපොතයේ මේ විද්‍යත් ලෝහාලේපනය කරන්න අපි දැනගන්න ඕනි මූලික නීති තුනක්තිය විදදුත් ලෝහා ලේපනයක් සිදු කරන්න අපි දැනගන්න ඕනේ මූලික නීති තුනක්තිය පළවෙෙන එක තමයි විද්‍යුත් ලෝවා ලේපනයක් කරන්න නම් ඒ විද්‍යුත් ලෝවා ලේපනයේදී ඇනෝඩේ ලෙස භවිතා කරන්න ඕනේ ප කරන්න යන ෝහේ කැබැල්ලා ඇනෝඩේ ලෙස භාවිතා කරන්න ඕනි ආලේප කරන්න යන ලෝහේ ගන කැබැල්ලා කැතෝඩේ ලෙස භාවිතා කරන්න ඕනි ලෝහය ආලේප කරන්න යන බාණ්ඩේ කැතෝඩේ ලෙස භාවිතා කරන්න ඕනි ලෝහය ආලේප කරන්න යන බාණ්ඩේ විදද විච්චේදදය ද්‍රාවණය ලෙස භාවිතා කරන්න ඕනේ ආලේප කරන ලෝහයේ ලවන ද්‍රාවනය ආලේප කරන ලෝහේ ලවන දාහරණයක් හැටියට දැන් අපි ගත්තොත් අපි ගත්තොත් අපි හිතම අපි ළඟතිනව යකඩ මුද්ද ඒකෙ රන්න ආලේප කරන්නට ඕන යකඩ මුද්දේ රන්න ආලේප කරන්නට එතකොට අපි ඇනෝඩේට දාන්න ඕනේ ආලේප කරන්න යන ලෝයේ රන්නේ පොඩි රත්තරං කෑල්ල රත්තරන් කෑල්ල කිවට රත්තර චටි කරාබෝක කැඩල ගිය කැල්ල පොඩි රත්තර කෑල එන රත්තරම්මි්්‍ර ලෝපස්ස දැමත් මක්නෙ රත්තරම් මිශ්්‍ර ලෝපස් ඕන ඇත්ත රත්තරං කෑල්ල තමයි ඇනෝඩ කැතෝඩට දාන්න ඕෝනි ආලේප කරන්න න බාණ්ඩේ කතපු අප ආලිප කරන්න යන්නේ යකඩ මුදද එන එක කැතෝඩයට දාන්න ක විදත් විච්චේදය ද්‍රාවණය ලෙස භාවිතා කරන්න ඕනේ ආලේප කරන්න ලෝහේ ලවන ද්‍රාවණයක් ැ ආලප කරණය රත්තරන් රත්තරංගල ලවන ද්‍රාවනයක් ෝලනන්ගෝ ද්‍රාව ගො ව ද්‍රාවයක් තන්න මෙහම කරන්න පුළුවන් එක අපි මේ විදියට භාජනයක් කරගෙන මේ විදිර භාජනයක් අරගෙන ඒ භාජනයට දාගන්නගෝල් යදාගෝ स ද්‍රාවනයනඩ ලෙසදාන්නේ රත්තරන් කැබැල්ල රන් පතුරක් මං අඳන්නේ පතුරුපිටින් ඕන්නනෑ චුටි කැල ති බ ඇති රන් කැබැල්ල කැත්තෝට ධනය අකඩ මුද්දාලප කරන බාණ්ඩ බ සම්පූර්ණය ද්‍රාවනිි තුළ ගිල්ල යන්න ඕන අකඩ මුද්ද ඩ බටල නා ග්‍රේට්නය සබන්ධ වෙන්නේ සාමන විදදුත් විච්චේදනේදති කැතෝඩේ නාක්ලවට නොමතිය ඕක තමයි ඇටෝ විදත් ලෝහල එපන කරන යකඩ මුද්ද රන්නාල්ලප කර හරි එතකොට වෙන්න මේකෙතියෙන රන් පරමානු ඉලෙක්ට්‍රෝන පිට කරලා ධනා එන බවට පත් වෙලා ද්‍රාවණය තුළින් මෙතැටවා ඉලෙක්ට්‍රෝන මේ පැත්තගේ නොවම වෙනටි ක්‍රියාවලි කියළ වෙන්නේ කෙටික් ක්‍රියාවලි මේකෙතියෙන රන් පරමානු ක්ටෝන පිට කල ක්සිකරනේවෙලා ඇනෝ ලාලගේ ඔක්ෂසි කරණයක්වෙද ඔක්සිකරනවෙලා දනායන බවට පත්තල ද්‍රාණ රාමතන්ටයන ඉලෙක්්‍රරෝන මෙ හහිගෙන මෙතන්ට ඇවිල්ල නැවත ගෝල්් අයන දනායන පන් දනායන ඉෙක්ට්‍රෝන් ලගේ අරගෙන් අරගෙන ප්‍රාමාණු බවට පත්වෙලා මේකමත ැ පත් වන එකක්නේ කට ගනක් ොයිදන හහි ැල ක්ට ට යයින ්‍රාාවණ ඔොසි විසරණය වෙනවා මේ මුද මේ පත් ෙට්‍ර ෙක් ෝන ෙක් න ෙලාර න්න ඉලෙක්ටෝන හැෙන. ඇවිල් ද ො න එෙක්ට නම් පරමාණු බවට පත්ලලා ඉතන ැපත්තට ටික් වෙලායන කොට මේ අකඩ මුදත මත් ඔයිවිදිහට රන් පරමාණු දහස් ගණනින් කෝටි ගන්නින් තැන්පත්වෙනොට මේක රන්වලින් වහෙන් පටගන්න මත පිට ෘෂ්ටේ සම්පූර්ණ. අන්න්න අපි මේ මුද්ද ටික වෙලාගර පස් ල ඇත්තම ඒ අපිට පේන්නේ අක්කඩ මුද්දක් ලෙසනෙමේ රන්නාලේපිත මුදක් ලෙස රන් මුදක් ලෙ හිතුව ඇබැයි අ්‍යන්ත්‍රීයයකට මතුපිට සම්පූර්ණයෙන්ම රන්නාලේප වෙලා විද්‍යුත් ලෝහාලේපන තේරුණාද සි හිත්ත මුක්කෝ අපිළඟ තියෙනවා පිත්තල හැන්දක් පිත්තල හැන්දක්. ඒ අපිට රිදියාලේප කරගන්න ඕනේ පිත්තල හැන්දක රිදියාාලේප කරන්නවා දැමට කිය ොදත්‍රිග්ඩුවන දනාග්‍රේට ඒවත් ඇනෝඩට ගන්න ඕනේ රිදී කැබැල්ලා පොඩි රිදී කැඇල්ල සිල්ව කැබැල්ලා කැතෝඩේවත් රිනාග්‍රට දන්න වන අපි ආලේපරන බාන්්ඩේ පිත්ත ලැන්ද විදත් විච්චේ දෙ ද්‍රාවණීරය සමි භාවිතා කරන්න ඕනේ ආලේප කරන ලෝයේ ලවන ද්‍රාවනයක් ආලපන රිදින රිදිවල්ලවනදාවන් සිල්වල්ලවනද්‍රාවණය පාවිච්චි කරන්න ඕන් එන අපිටඇත් ඇටවම මෙ මදිින පුලනි පොති ඒකට භාජනයක් ගත්තා සිල්ව ලන ල්ව නයිට්‍රේට් ගන්න පුුවන් සිිල්ව සිටේ ගන්න පුුවන් ිල්ව සයිනයිට් ගන්න පු සිල්නයි ග සිිල්ව නයි්‍ර ද්‍රාවනය ඉදු විච්චේ දෙස දනාග්‍රට දා රිදී කැබැල් සිිල්ව කැබැල් නැත්තාං ද කැබැල්ල එක තමයි ධනාග්‍රය රිනාග්‍රට දාන්නේ අර හැන්ද පිත්තල හැන්ද ඒකන අපිට ලෝේ යාලිප කරගන්නවා මේ කෝෂුවල දනාග්‍රේට මේ රි එතකොට වෙන්නේ මේක තියෙන සිිල්ව පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කර දනයන්න බවට පත් බට පත්වෙලා නනායන මේ ද්‍රාාවන ස්සේ මේ පැත්වේීම. ඉලෙක්ට න පත් ෙන් එක්ට්‍රන දාාවන ැති සම පත්තිෙන් න මේ පැතරප දන යහෙන් ලෙක්ට්‍රෝ ග නවත සිල් පරමාණු බව ප තල ම ැත්ත. එකක්ලි මේ දහස් ගානක් මේ විදිරන සිිල්ව පරමාණු මෙතනින් ගැලවී ගැලවි ගැලව. අයන බවට පත්වව. අය ෙ නැව ැ ත් නට. වක් යනොට මේ පිත්තල හැඳ සම්පූර්ණයම රිදීවලින් වහෙනවා අන ක්‍රදිී පරමාණු කෝටි ානක් මේක තැන්පත් වෙලා සම්පූර්ණය එක වහෙනවා ඒ නිසා අපි මේ හැන්ද ටික වෙලාගරමස් සහට ඔසොල ගත්තම අපිට පේනවා පිත්ල හැන්දක් ලෙසන මේ ඒ රිදි හදක් ලෙසමකද මතුපිට සම්පූර්ණයම රිදිීයාලේප වෙලා නිසා මතුපිට සම්පූර්ණයම රිදියාලේප වෙලා නිසා අපි කියනවා විදදුත් ලෝහා ලේපනයෙන් අපි පිත්තල හැඳක රිදිිය ආලේපකරවායි කිය මේ විදියට අපිට සාමාන්‍යයෙන් ඕන ලෝහයක් ඕනකිවට හැමේ එකම බැහැ නමුත් අප බොහෝ ලෝහ විදරාකර්ශනයේ වර්මතින ලෝහ අපි බොලම් විදිත්තම අපි නිකල් ආලේප කරන්නේ නේද ය මුළුත්තැන්ගේ උපකරණවල ඉට අමතරව වෙනත් ප්‍රථවාහන කොටස්වල නිකල් ලාලප කර අනුකරන රන් බාණ්ඩවල රන්නනාාලේප කරනු මිටේන් බාන්්ඩිකි ල අපිකය අනු කරන්න රන්බා්ඩ බාල ලෝයකින් හද මත පිට රන්නාලේප කරනවා විදු ලක පේෙනනිික රන් බාහන්්ඩ වගේඒවගේම තමයි ඔය සැමන් කිරිපිටි වගේ ආහාර දව්‍ය අසුරන බඳු ඒවා යකඩ වගේ නැත වානේ වගේ ලෝයකින් හදලා එ මල බැඳීම වලක්වන්න ඇතුළත පිටක ටින් ලෝ යාආලේප කරන ගගෙන් ි් එක කියන්නේ එකයි ටින් ලෝයා ලේප කරලා තියන්නේ ඇතුළ නුයි පිටු. නමතේ භාජන දල තිනෙ අකඩවලින් අර මලබැදීම වලක්වන විකාධනය වලක් පන්න ටින් ලෝයාලේප කරලා තිය. එතන දිත් අවිපාවිච්චිරනවා විදදුත් ලෝහා ලේපනේ ති මේගේ අවස්ථා ගණනාවකද අපි විදදුුත් ලෝහාලේපනයේ භාවිතා කරනවා විත් විච්චේදන මූලධර්ම භාවිතා කරමින් එක් ලෝහ බාන්්ඩේක මතු පිටත් අභිමත වෙනත් ලෝහයක් ආලේප කිරීමේ ක්‍රියාවල ය විදුත් ලෝහ ලේපනයයි එහිී දැනගතයුතු මූලික නීති තුනයි ඇනෝඩේ ලෙස ආලේප කරන ලෝයේ ගණ කැබැල්ලක් දන්න ඕනිි කැතෝඩේ ලෙස ලෝහ යාලේප කරන බණ්ඩයෝ දන්න ඕනේ විද්‍යුත් විච්චේදය ද්‍රාවණය ලෙස ආලේප කරන ලෝහේ ලවන ද්‍රාවනයක් දන්නවා විද්‍යුත් විච්චේදනයක් සාර්ථක කරගන්න ි වවට හැම විදදුත් පච්ේදනීම සාර්ථක වෙන්නකද මේ සාර්ථකයි කියන් සාර්ථක විදත් විච්චේදනයක්ත විත් ලෝවාලේපනයක් කරාන සාර්ථක විදත් ලෝවාලීපනයක් කරාන ආලේප කරල වරනටව ලෝවාලේපනය අවසානයේ ඔබට ලැබෙන ආලේපය ස්ටිරේකක්වෙන් නොනක මේ මතින් පිස්සර ගැල්විලාය නැතිකක්වේ දෝයි මේ මතින් කරරිදික ඇල්ලින් පිදෝ අතින්ි පේදෙම අදගර පිදම ඒ ආලේපය ඉවත්තල යන එක වැඩත් ස්තිිරාලේපයක් වන්න ඉනට ඒකාකාරාලේපයක් වන්නවා ඒකාරගේ සාමාරතැංගල වැඩිපුරාලේපෙළ සමාර්තැංගුල අඩුවෙන් හම බෑ ඒකාකාරාලේපයක් වන්නවා ඉට ආලේපය ඔපොත් වෙන්න්නනිත වැදගත්මදේ එක පොඩ දිලිස ගතියක් යෙන්න්නව මතුර පුුෂ්ට ාලප කරාව ත ඒකාකාර ස්තර ඔප්පවත් ආලේපයක් ඔබට ලැබිල තියෙනවනං එන ඔබේ විදදුත් ලෝ වාලේපනයේ සාර්ථක විදදුත් ලෝ ලපන ර්ථකයි දැපි දන්න මුළු ගෙදර කොස්ේනේ මුොළු තැන්ගේ පාෞච්චි කරන හැඳි ලෝහැදීඒවයි යකඩවලින් හදලාති න්නේ මු නිකල් ආයප කර ති හරි ලස්ස නිකල්ටි කාලේ පලතින මන බැලුව බැලුව මූුණත් පේවායකි හරි ලස්සට ඒකාකාරු ස්තිරයි අපිනිකම් පිස්සයි කලක තියෙන යකඩ අයි මෙ ම නිකල් ිකයිවෙලාගේ අටමතු වෙන්නේ ස්තිරයි ඒකා කාරයි ඔපවත් එනිසා යම් විදදු ලෝවාලේපනයකින් අවසානයේ ලැබෙන ලෝවාලේපනය ස්ථිර ඒකාකාර ඔපවත්න අපි ගෙනේ ලෝවාාලේපනය සාර්ථකයි. එ එහම කරගන්න ඉදු ලෝවාලේපනය සාර්ථක කරගන්න අපි අනුගමනය කරන්නනිමු විද්දුක් ලෝවාලේපන ක්‍රියාවලියනි අපි අනුගමනය කරන්න වනි පූරෝපයන් පූරෝපයන්ක කලින්ගන්න ඕනි තීන්දු තීරණටිකත්තියෙන ූරෝපායන් පූර්ුව උපායන්ගේපයක් ගොත් පලවෙෙන ඒක තමයි. මේ ද්‍රාවණීඉතා තන්නුක එකක් වන්නනොවා. ඉම්කොඳසේ ද්‍රාවණනය තන්නකුනාාම ද්‍රාවනය සාද්‍රණය අඩුයි සාන්ද්‍රණය අඩ වනාම ප්‍රතික්‍රයාව සීග්‍රතාව වැඩ හිමින් හිමින් ආේපය වනොට තමයි ඒකාරස් ිර එක සීග්‍රතතායි වැඩි ක්මඩ ලේපූ නොත්තේම සමාර්තැග වල ගොඩගොඩ ලිපවන ොලද ආලේපයේ ඒකාරත්නය ඔපොවත්යෙන්න්නේෙත්නේ. එනිසා පුළුවන් තරම් දු ලවා ලේපන සීග්‍රතාවය අඩුකර හිමින් නිමින් ආල පෙොළ තමඒ එකකාරවාලපෙන් සීග්‍රතාවය අඩුරණ එකක්තමයි සාන්ද්‍රනය අඩුකිරරි ඒනිසාමේතු තනුකරදාවනයක් පවිච කරනම විදදුතු චද්‍රාව එකක ඉතා කුඩා ධාරාව බභාවිතතාන බැට්‍රි කැලි ගොඩාක් දාන්නරක සම අපි කෙනෙ එකක් දානක මද දෙක් කැලතිීබ ගොඩා බැටි කැල දැම්මත් වෙන්නේ ලොකු දරාවක් යන එතකට විද ලෝවාලිපන සීග්‍රතාව නැතවරක් වැඩුවෙන් සිංගතයි වැඩි වෙනු එතට අවගේ ස්තිරාලේපයක් එන්නඒ එකකාර ඔපත් තා ලපයක් එන්න එ පුළුවතරන් අඩු ධාරාවක් භාවි කරන්න කුඩ බැක්ටි කෑලිගන්න කුඩා දරාවක් පාවිච්ච කරනු කොඩ හිමින් තමයි වැඩේ වෙන්නේ හැබයි එක කාරෝ ලස්සට ස්තිරවාාලේප වෙනවා ඔපවත්ලෙස. ඊළඟට මේ ආලේප කරන බාණන්්ඩේ මතුපිට දැව්දාාන මෙතන පිත්තල හැඳ අපි කලින්ගත් උදාාහරණය යකඩ මුද්ද මතුපිට පෘෂ්ටේ තෙල් ග්‍රීස් දූවිලි වගේ අප ද්‍රවේ නොමැති වෙන්නවා. මතුපිට පෘෂ්ටේ තෙල් ග්‍රීස් දූවිලි වැනි අප ද්‍රවය වලින් තොරවෙන්න මොකදම අප ද්‍රව්‍ය තිබ්බොත් වෙන්නේ ඒ අප ද්‍රවය මතුපිට තමයි අර ආලේපයක් තැම්පත් වෙන්නේ එතකොට අපි පොඩි බලයක් දිල රෙදි කැල්ලෙ මග පිහිදුව අර අපද්‍රාවිට කිවත්වට ඒ මතුි තැන්පත්ව වලන්න ප ප ති ලය යස පිරිසිදු ේ න ම පිසිදු කරලා හොඳට හෝදල වෙල්ල ිසිදු කරතමයි එකකද ආඩෝ ඊළඟට මේ විද්‍යත් ලෝවාලපනනි සිදුවන කාලය තුළ මේ පදධති උෂ්නත්වේ නීතව තියා ගන්න ොද ප ප්‍රති ග්‍රතාව ක ්නත්ත බලප ්නතේ ඩීම සිීගතය වැඩව වෙන ෂ්නත්ත අඩු සිීග්‍රතාව අඩුවන ඉතින් දැන් ත න ප්‍රතික සිීග්‍ර ස සමාර ලට වැඩි ප ත න් ත ර ුව ැ පතර ්‍රේ කාර ඔපවත් තා ලේපෙෙ ස පදති ෂ්නත්ව තියාගු ක තමයි විදදුතු ච්චේදරී කරන රරු ද්‍රාවන මන්ත්‍ය අදදාල් නන්තරින් කලත්වන්නවා. විනාඩි පහර දාර සරය කලත්න්න ැතමො න කොච්චරකිවත් දැමතිරෙන අයන ේට අනමයිකවට සමාරගත් ටික් ගිලිව අතරවෙන අප කලත්වන ගොට නැවති අන්නගන්න පරින්බර කලත්වන්න ඕගේ පූරෝපාය අනු ගමන කරුනම් ඔබට ස්තීර ඒකාරෝ පත් ලේපයක් ලබාගන්න දස හල. න ද විද ෝලපන ගැනුගක් කරමපි මතක්කරගත ඔබ පන්ති මරගන ගත්තු කරනු එහෙනම් ොතේි බලමු ප්‍රශ්ට්‍රම කද කියන්නේ කියලා ප්‍රශ්ික යන්නේ විදදුත් ලෝවාලේපනය භාවිතා කර රිදී වලල්ලක් මත රන්නාලේප කිීමට ඔො ගත් ඇටුමක් රූපය දෙක් යන්න රිදී වලල්ලෙ රන්නාලේප කරන්න රිදී වලල්ලක් මත රන්නාලේප කිරීමට බල එතක කොටේ නම් මටක කියන්න රිදී වලල්ලේ රන්න ආලිප කරනවනා අපි ඇනෝඩේ ලෙස භාවිතා කරන්න ඕනේ ආලෙප කරනලෝ රන්නේ රන් කැබැල්ලා කැතෝඩේ ලෙස භාවිතා කරන්න ඕනේ ආලෙප කරන බාන්ඩි රිදීවලල් රිදීවලල් විදත් විච්චේදය ද්‍රාවණ ලෙස භාවිතා කරන්න ඕනේ ආලෙප කරන ෝයේ ලවන ාාවකින් රන්වල වන ද්‍රාණය ගෝල්ඩ සයනයි ද්‍රාවණය ඉ ගො යි එනම් මෙතන මේ ඇනෝඩය වෙන්නේ රන් කැබැල් වෙන්න රන්ැබැල් ධනාගට සම්බන්ධ වෙලා තිය එනම් මේ රිදී මුද්ද රිදි ව රිද වලල් ත මේ ද්‍රාවනි ගෝල්සයින ද්‍රාවණ කියල අදල එැ පෙන් අහනවා විද්‍යත් ලෝවාලේපනයේ යන්න හඳුන්වන් අන්න හල තින ප්‍රශ්නේ විද්‍යත් ලෝවා ලේපනය කියන මොක්ද මොකදමතේ විදුතු වාල ැකිව. විද්‍යුත් විච්චේදන මුලධර්ම භාවිතා කරමින් ලෝවබාණ්ඩක මතුපුර පෘෂ්ටේ අභිමත්ත වෙනත් ලෝයක් කාලේප කිරීමේ ක්‍රියාවලිය විද්‍යුත් ලෝහාලේපනය ලස්සටලිමේෙන විද්‍යත් විච්චේදන මූලධර්ම භාවිතා කරමින් එක්ලෝහෝ බාණ්ඩ එක මතුපිට පෘෂ්ටි කියීනටොඩම් යම් කිය කිය එක මරන යම් ලෝහ බාණ්ඩයක මතපිට පොස්්ටි යම් ලෝ බාණන්්ඩයක මත්තුපිට පෘෂ්ටේ්ට අභිමත වෙනත් ලෝයක් ආලේප කිරීමී ක්‍රියාවල විද්‍යුත් ලෝ හාල එපනයි විද්‍යුත් ලෝහාලේපනයයි ඉලට අප අහනවා එක් වල් ලෙස භාවිතාව වන ලෝව දෙක නම් කරන්න පොේ එක් කියන්නේ ප අප අලි ප්‍රණය ලෝනි දනක්ගට දන්නට එ එයි ලෙස භාවිතාව ලෝදක නම් කරණක කියන්නේ එක් යනු රන් හත් අපිට ආරරි ඉංග්‍රීසි වචනලමු ගෝඩ් ගෝ මොකද රන්කය සාමන් සිංහල වචනය ත ඉග්‍රීසි වචන ගෝඩ් ලෝ වයි කියන්නේ රෙද එහෙම ඇත්තම් වඩා හොද පති ම වරහණ ලනෙන සිිල්ව සිල් මොකදි දින යාලිපකාන් රිදි තන රත්නා ආලිපකාන්න රිදිී ල් වයිකන් දි වල් එකකට ය ලෝත මොන දකල රිද බල තියනට ආලේපවෙනි රයි එැනන් වයිැනවිගෝ ඊඟට ගුණාත්මක බවින් ඉහලරන් ආලේපනයක් ලබා ගැනීමට මමකිීපේවා ඒකාකාර ස්තිර ඔපවත් තුනී ආලේපයක් ගන්න එම ගුණත්මක බවින් ඉහලරන්න ආලේපයක් කිය යැනීමට ගෝ සනයි් ද්‍රාවණය තිබයුතු ගුණාංගයක් අර ද්‍රාවනී ඒම කරන්න මම කාරණ කීහිපයක් කිව්වා දරාවක් පාවිච්චි කරන්න කිව්වා බාන්්ඩේ මතු පට පිරිසුදුව තියන්න කිව්වා විද තිච්චේදන රන්තරෙන් කලතන්න කිව පද්ධති ෂ්නත්ව නො නස්ත තියන්න කිවවා ඔක්කොමර අපි තවයකක් කිව්වා එහනි ද්‍රාවනයේ ගෝල්සන ද්‍රාවන තිියුතු නාන්ගේ ඇත්තමයි එක පුළුවන්තරන් නු ද්‍රාවනයක් වන්න ප්‍රතික්ක සිීජ්‍රතාව අඩු ද්‍රයක් නිසා ඒ නිසා හිමින් ස්තරේකා කාරාලේපයක් එනවා. එනම් නාත්ම ල රන්නාල පනයක් බා ගැනීමට ගෝල් සයින ද්‍රාවන තිබතු ුණාග ලියන්න ද්‍රාවනය ද්‍රාවන සාන්ද්‍රණය ඉතාඩුවිය යුතුයි අඩ හෙවත් ඉඩගිෙන ද්‍රාවනය තනුක වයුතුයි තනුකිය යුතුයි ද්‍රාවනය තනුක වයුතුයි ඇදල යකට හැන්දක් මත තබාලී පනීදී යදදිුතු විදත් විච්චේද කුක්ද අකඩ හැද තම්බාලප කරන ්‍රිදන්න ඔන් බලන්න ටක්ගලගලට ඇටුමේ ගන්න පුළ යකඩ හැඳදක තම්ාලිප කරනවල්. ්‍රපි දන්න ඔහෙම නම් ආලිප කරණන්න ලෝයේ තබනම් ධනාග්‍රට දන්න ඕනේ කොපප කොපකැල්. යඩ හැන්ද යකඩ හැන්ද තමයි යකඩ හැන්ද. ඒක තමයි කැතෝඩේට ඔයි විදිර රිනාග්‍රේට විදදු විච්ේ දලෙ ාවිත කරන්නු ආලප කරන ලෝේ ලවන ද්‍රාවනයක් ආලිප කර න තබන න බොල් දරන ොප ල් ේ ොප ලෝරයි ොප යි ොප සිටේට ඕනනික ොළුවවා කොප ල් ේට ගුල දන්න සුප්‍ර සිද්දක නෙද කොප සල්ට් ද දරාවන න විද විච්චේ දලෙස ාවිත කරන්න න ොප ල් ේ ලිය දාාවනයක් එන මෙතන හනවා හැදක්ම ලපන ද දු විදදුත් පිච්චේද ොමක්ද පි ොප ල්ේට ලී දාවන තු කොප ෝයි ලිවත් කමන්න යේ ඕන කොප ලන ද්‍රාවනය කොප සල්ෆේට ජලීය ද්‍රාවනයොප සල්ේට ජලී ද අපි එතනින් විදදු ලෝවාලපනය සම්බන්ධය අප හරි බේ රසයි වි්‍යා ප්‍රශ්ි කොට ස සානයක් කරනවා. අප ඒරසයි විද්‍යා ප්‍රශ්ි බී කොටසටෙන්නේ එක විදදු ලෝවාලේපන විදදුත් විච්චේදනය සම්බන්ධයක්නේ අපි මිශ්්‍රණයක සංගටක වෙන් කිරීම කිය මාර්තුකාවක් එොස්ොන ශ්‍රීණී පලවෙනි වාරය රසයින විද්‍යා පාඩමේගෙන ගත්ත. ශාක කොටස් වලින් ලබාගන්නා වාශ්පසීලි සංයෝග සගන්ධ තෙල් නම්වෙ අපි දන්නවා. සමහර ශාක කොටස්වල ඒවාට ආවේනික සුවදක් ලබාදීමට වැදගත්වන වාශ්පසීලී රසායනික සංයෝගනිපද වෙනවා දර සමහර ශා කොටස් වලට ආවේනික සුවදක්තියනු දැ කුරුදු ගහේ පොත්තට ඊට ආවේනික සුවන්දක්තිය කුරුන්දු ගහේ පත්‍රවලට ඊට වඩා වෙනස් ආවේනික සුවදක්තියෙන් කරාබු ගයයේ පුෂ්ප කොටස්ට කැන කරාපු නැටිකිිලසාමන භාෂාවෙන් කරාබපු ගයයේ පු්ප කොටස් වට ආවේනික සුවන් දක්තිය. සැවැන්දරා මුල්වලට ආවේනික සුවදක්තිය. සඳුන් ගහේ කඳට ආවනිික සුවන් දක්තිය. මෙන්න මේ විදියට එසේ සිට්‍රස් පවුලේ ශාකවල පලේ ලෙල්ලට සිටස් පවල් ගැන දෙහි. රං දොඩං ලෙමන් වගේව ඒවයි පළවල ලෙල්ල ලෙලි ගහනකොට ආවනික සුවදක්යෙනවා මේ වගේ ඇත්තැම් ශාකවල ඒ ඒ ශාක කොට අස්වලට ආවනික සුව දක්තියෙනයි සෝ දෙන්නේ ඒවා තුළ නිපද වෙනවා ඒ ශාකොටස්සුවට ආවෙනනික විධ වාශ්පසීලී රසායනික සංයෝග ඒ වාශපසී රසසානි සංයෝග ශාකොටස් වලින් වාශ්පිල අපේ නාසියෙන්යනකොට තමයි අපිටඒ ආග්‍රාණ සංවේදනය එන්නේ ට කියැන සගන්ධ ද්‍රව්ිය සුවදක් හෙවත් ගන්ධයක් සහිත වාශප සීලී ද්‍රව ශාකරනි සගධ ද්‍රව ඉතින් සගන්ද දව ඒ ෂාකොටස් වල් නිපතින සගන්ධ ද්‍රවවිය අපිටේ ශා කොටස් වලි තෙලක් කැටියට වෙන් කරලා ගන්න පුළුවන් සඳුන්ගයේ කඳයේ සෝන්දට හේතුවන ඒ වාශ්පසීලී ලසායනික ද්‍රව්ව්‍ය සඳුන්ගයේ කඳෙන් තෙලක් කැටිට වෙන් කරලා ගන්න පුළුවන් තරපට කන සදුන් තෙල් කුරුන්දු ගයේ පොත්තේ ආවේනික සුවඳට හේතුවන වාශ්පසීලී රසායනික සංයෝගයේ කුරුදුුගගේයේ පොත්තෙන් තෙලක් කැටිටවෙෙන් කරල ගන්න පුළුවන්. එකෙන කුරුදු පොතු තෙල් කුරුදු පොතු තෙල් එවගේ තමයි සැවැන්දරා මුල්වල ආවේනික සුවන්දට හේතුවන වාශ්පසලී රසායනික සංයෝගයේ තෙලක් කැටිට වෙෙන් කරල ගතු. සැවැන්දරා මුල්තෙල් ගම්බිරිස්තෙල් සාධිකතෙල් කරද මුගු තෙල් රාබු නැටිතෙල් ආද වචයෙන් ඒ ශාක්කොටස් වල තියන වාශපසිල රසායක ද්‍රව තෙලක් කැටරවෙෙන් කරලා ගන්න පුළුව. පොදඒ ඒම ගන්න තෙල්වල්ටකින් ර සගන්ධ ද්‍රව්්‍යවලින් ලබාගන්නාව තෙල් නිසා සගන්ධතෙල්සන්ල් ෝල් සගන්ධය එතකන මේ සගන්ධ තෙල් ලබාගන්න කොහොමද ශාකොටස් වලින් තෙලක් කැටේ ප්‍රධාන ක්‍රම තුනක්තියම එතතිින් අපි වැඩිපුරොම් පාවිච්චි කරන්නේ හුමාලාආසවනය කියන ක්‍රමේ. හුමාලාසවනින්ඒ ශාකොටස් වලතින සගන්ධ තෙල්වෙෙන් කරන්න පුළුවන්. රි හුමාලාසවනි ඇ දන්න හුමාලාසනනි ැනම කදකිලො බිගෙන තිය. එමනැත්තන් ද්‍රාවක නිසාරණය සල්වට්ක්්‍රක්ෂ ද්‍රාවක නිස්සාාරණය කියන ක්‍රමයනුත් ඒ ශාකොටස් වල තියන සගධ තෙල් පෙන් කර ගන්න පුළන් ද්‍රාවක නිස්සාරණය. ඊළඟට අර සිට්‍රස් පවුලේ එකන දෙහි දොඩ්ඩම් නාරං ලෙමන් වගේ ඒ ශාක පවුලෙ තියන ගෙඩිවල දෙහි ගෙඩිය නාරංග ෙදිය ොඩම් ෙඩිය ලෙමන් ගෙඩි ෙල්ලේ ඇතුල් පැත්තේ කෝෂවල තමයි ඒ සගන්තර තිෙන එකයි ලෙල්ල ලෙඩි ානකොට ගෙඩිය ෙලිගානකොට සෝ දෙෙන්නේ එතකොටේ ඇතුල් පැත්තේ කෝෂවල තියන ඒ සගන්ත ෙල්ලකිට වංකරගන්න පුල අධි පීඩ්න කැටද ෙල්ල තෙරපොල හැබැ අනිකෙ කොට සාාකර සොට බැ මේ කියන பவ்லி ப எல்லா இல்லல்லா அதிக පீ ති තරපන. යන්ත්‍ර. ෙරප இல்ல තු ප ති සගන්ந்த ෙල්ස ෝෂ ැඩල ෙල්ටික ක ගන්න පුුව. තරපීම කියන ක්‍රමත් තම් சாக்கව සග ස්සාණ ඇතරගෙන ප්‍රධාන්‍රම දෙයි. හමාලාසවනයි ද්‍රාවක නිසාරණය. சிட்ரஸ் வட்டு திறීමහறி அறපුவா. තෙපීම හරි. ඕක තමයි අපි මේ කතා කරේ නම් ශාක කොටස් වලින් ලබාගන්නා වාශ්පසීලි සංයෝග සගන්ධතෙල් නම්බේ. පලවෙනි ප්‍රශ්ඥාන සගන්ධතෙල් නිස්සාරණය කර ගත හැකි ක්‍රම දෙකක් දක්වනත අප ප්‍රධානම ක්‍රම දෙකළිය. පලවෙනි ක්‍රමය තමයි හුමාලාසොනල් ලෝක වැඩිපුරම ලංකාවෙත් බගත් තැන්වල සගධතෙල් නිස්සාරණයක අඩි හුමාලාසවනේ න පලවෙෙනයක. කුමාල ආසවනය ස්ටීම් ිස්ටලේෂණ එක හුමාලා ආසවනය දෙක ද්‍රාවක නිස්සාරණය ද්‍රාවක නිස්සාරණ සොල්වන්් එකක්ස්්‍රක්ෂ ද නිසාර. ්‍රරද තු සන තමයි මහ පරිමාණ වශයෙන් මේ සගධතෙල් කරමාන්තයක් ෙ නිස්සාාණ කරන අපිට ගක්කලාට පාවිච්චි කරන්නේ. කුරුන්දු ශාකයේ සගන්ධතෙල් පිහිටට කොටස් දෙකක් ලය නොවූ තේ කුරුන්දු පොත්තෙතියෙන්නේ එක සගන්ධ ද්‍රව්‍ය. එසසා ඒ කුරන්දු පොත්තෙන් ටාවනි එක සුවඳ. කුරුදු පත්‍රවලතිීම වෙනස් සගද දව්‍ය. ස කුරන්දු පත්ත්‍රවලින්න්නේ පොත්තන ෝදරට වෙනස්සුව එ කුරුදු ශාකයේ සගන්ධ තෙල් පිටන කොටස් දෙගත්තමයි කුරුදු ගයේ පොත්ත කුරුදු ගයත් කුරුන්දු පොත්ත ඒක ගන තෙල්මටකැන කුදු පොත්තු තෙල්. අනකේ තමයි කුරුන්දු පතර ගන්න තෙල්වටගෙන් කුරුදු පත්්‍රතෙල් ඇදල හරි වර්ග දෙකා වෙළද පොලේ ඇති ජලබෝතලයකා අඩංගු වෙළද පොලේ ඇති ජලබෝතලයකා අඩංගු ජලේ විසරස්සාහන ඇදදැයි සොයා බැලීමට භාවිතා කළයකි වෙන් කිරීම ශිල්ප ක්‍රමය කුමක්ද අරම වැදගත් ප්‍රශ්නයක් වෙළඳ පොලේ ජලබෝතලයක් තියෙන් පානය දලේ මේ ජලයේ විශ්රසායනික ද්‍රව්්‍යයක් තියෙනවාද කියලා බලන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම ශිල්පය ටව එතකොට අපි පාවිච්ච කරන්න ල වර්ණ ලේක ශිල්ප ක්‍රමේ. වර්නණලක ශිල්ප ක්‍රම පුළුව යම් ස්ශ්‍රණයක තියෙනෙ එක් එක් සංගට්ට එකන්න එක වෙන්කර හඳුනාගන්න. වෙන්කර හඳනාගන්න පුළුව එතද අපි කොද කරන්නේ වර්ණ ලේක කඩදා සිටියේරුවක් කරගන්නවා මේ වගේ ඒ මේ වගේ නයක් ඇතුේ තියන ද්‍රාවනයක බාලෙනව බාලන්න කලින් අර අපේ ජලබෝතලේ ජලසාම්පලෙන් ඩොට්ට එකක් දෙක් මෙන්න මේ හරිය තියනවා තියලා කාබනිික ද්‍රාවකයක මේක බහනෝ ඔය කාබටට්‍ර ලෝරයි හරි හෙක්සේන් වගේ ද්‍රාවකයක එතකොට වෙන්නේ දැම මේ ඩොට්ට එකේතියනවා මිස්්්‍රණනි අර ජලබිින්ඳදු අරපානය ජලබෝතරයේ බිින්ඳු දෙකතුන කරම් මෙතරින් තියන්නේ මෙහෙන්නේ මෙතරීින් තියන් තරේක ය ද ද ිකක් න තින. ද න්න එකයි මේ වර්නල ටදාශය ොල් නැ න කඩ ේ ද්‍ර ොහවත් ගැ පැත්. ර වෙන්න දැම් මේ ්‍රාවකය මේක ජලය නෙේ වෙන ද්‍රාවකය. මේ ද්‍රාවකේ මේ කඩදසි දක කියලම ගන මන් මින් ල නු පෙන පිට. ඒ ො න්. ඒත් උඩට ඇදගෙන යනෝ හැබැයි ඒවා මේ ද්‍රාවකඇත්ත එක්ක උඩට යන ප්‍රමාණ විධයි හේතුව තමයි ඒඒ ද්‍රාවකඒ මේ මෙතරන තියෙන මේ මි්්‍රනය තියන සංගටක එකකව ප්‍රසාානක ද්‍රව මේ ජලය දීවල වසායනික දරව්ගේ ස්කන්ධ අතින් වෙනස් එක එකතුරේ යන කොට ස්කන්දය අඩුවයි උඩවටමයනො ස්කන්දය වැඩියයි මගන අතර වය මේ ද්‍රාවක ඇතක්ේ යනකොට දෙවනි එක තමයි ඒ සංගටක මේ ද්‍රාවකයට දක්ුණ ආකර්ෂනය වි සමාරය මේ ද්‍රාවකට හරියාසයි නිසා ද්‍රාවක ඇත්තෙක සෑන්ීලට ය සමමාරය මේ ද්‍රාවට එච්චර කැමතිනෑ ඒ නිසා ටික දුරයි ලයයි ඊළඟට මේසං ගටක මේ කඩදාසිර දක්වුණනා කාර්ශණයයක් විවිතයි සමාහරය මේ කඩදාසිර ගොඩක් කැමති ඒ මේ ද්‍රාවක ඇතෙක්ක යන්න චුට්ට දුරිල වතින කඩදාදසිර කැමති නිසා සමමාරය කඩදාසි ච්චර කැමතිනය ද්‍රාව කඇත්තෙක් උොදවට ීටය එතකොට කඩදාසි අප ගට කින අච්චල කලාපේර දක්වනා කාකර්ෂණය ද්‍රාාවගෙනිකන සච්චල මාධද්‍යර දක්ුණනාාකර්ශනය ඒ සංගටකොල ස්කන්දය මත එක් ඒ සාධක තුන. අච්චල කලාපෙර දක්වනාකර්ශණය සච්චල මාධ්‍යර දක්වනාකර්ශනය සහ ඒ සංගටකොල ස්කන්දකීනුවේ සාධක තුන කිසිදු සංගටකය එක එකහ සමානවෙෙන් නෑන සමේවා විවිධ ස්තරවලට ගිහිල්ලා. එකඒක ස්තරවලද නතරවේ. ඒ නතර වෙන්නේ මේකති බිච්ච ඒ සංගටක අන්නන්නේකින් පේ සංගටක වෙන් කර දන ගන්න පුළුව පානිය ල තියන රේ සංගටකත රුට පරික්ෂා කල ඒවයි විශෂ සත සංගටක දකිලම න්කරගත්තර පසය පි හ ඳු ගන්න පුළුව එක න වර්ණ ලේක ශිල්ප ක්‍රමි. එය අනුව වෙලඳද පොලේ ඇති ජලබෝතලකකා අඩගු ජල විශරසසායන ඇද ොයා ැලීමට භාවිතතා කලක වෙන් කිරීම ශිල්ප ක්‍රමයක ක්ද පිළිතුර වර්ණ ලේක ශිල්ප ක්‍රමය වර්ණ ශිල්ප ක්‍රමය වර්ණලේක ශිල්ප කමය වර්ණල ශිල්ප හොඳ දයිළඟට අපිට සී කොටස කියන්න පුතේ පහත්ත සඳහන් වගන්ති හරිනම්ටීක කිය සත්‍යයි කියෙන වැරදි නම් එක ෆෝල් පැරදි අසත්ය යොදන තකට හරිනන්ටය කකර වැරදිනම් එක්වාකර. කොප සල්පිට සමග සිංකලෝහ ප්‍රතික්‍රයා කරයි හරිද වැරදිද හරි ඇයි සක්‍රියතා ශ්‍රීණයේ කොපවට ඉලින් සිංන්නේ බඩ මතක සක්‍රතාශීය පොටේසියම් සෝඩියම් කැල්සියම් මැක්නීසියම් ඇලුමිනියම් සිිංක් අයන් ටින් ලෙඩ් හදජන් කොමකරීසිෙල්වලනම් ගෝල් තැ මෙතන අපේ කොප ඉන්න මෙතන හර සි ඉන්න මෙතන එතකොට සි කොපට වඩා සක්‍රතාශනය යෙලින් ඉන්නවා කියන්නේ සි ප්‍රබලයි කොප දුබලයි කොප සල්පේට් කියන්නේ දුබ්බල ලෝහෙක ලවන ද්‍රාවණයක් සිංහ සාපේක්ෂ ගත්තම කොප කිය දුබලයක් එන කොප ල්පේට ද්‍රාවණ ක දුබල ලෝයක අවනද්‍රාවනයක් දුබල ලෝහයක ලවනද්‍රාවනයට ප්‍රබල ලෝහයක් දැම්මම ප්‍රබලයා වින් දුබලෝයේ ලවනද්‍රාවණින් දුබලයා විස්ථාපනය කරනවා මෙතන ප්‍රතික්‍රාව වෙනවාේම ඔබසි දැම්මාම ප්‍රබලාව දැම්මාම දුබ ලෝයේ ලවනදයක් කොෆල් ල්ෆේ ්‍රාවනයකට ප්‍රබලයා විසින් දුබලයාාව විස්ථාපනය කරනවා ප්‍රබලයා විසින් දුබලයා විස්ාපනය කරනවා හරි මේ ප්‍රබල සිං ඇල මේ කොපවයින් කළද. අයින් කරල සල්ෆේට් එක සිංක් සම්බන්ධ වෙලා සිං සල්ෆේඩ් ද්‍රාාවණයඇ දෙන කොපවිස්ථාපන ඒ ප්‍රතිස්ථාන ප්‍රතික්‍රියාව. වෙලා කොපා ක්ෂේපන රත්තුදුම්පුරදුදරෝවයක් ලෙසඒ ද්‍රාවණය පතුළේ සිංලෝ දීවෙල සිංසල් ෆෙට ද්‍රාවණන බවට පත්. සිංක් සල්ෆේට ඇදන කොපවවෙෙන් වෙන. එදර මේ ප්‍රතික්‍රියාව වෙනවා. ොපො ල් න මො පර්ද නිල් පාට ල් පා ොප ද ං ල් ුං ල් ෙ ්‍රාවන අවරන ොප පක්ෂයන දුගර ද්‍රාවයක් ලෙස. නු දකින් දික්ෂණ තමයි දාව නිල් පාන ැතිව ලා න ක්‍රමෙන් අවරණ වෙන් ගාන්න රතු බර ද්‍රාවවයක් ලස ොප ක්ෂ න ්‍රතික්්‍රියයක් වේෙනවා. එය කතාව හරි වන හැබෝගනනි පත් දැම්මොත් වෙන්නන්නේ එකන ධහරණය කෙටල ොලු සිංසල් ෆෙ ද්‍රාවණයකට, ඔපාගැල්ල දැම්මොත් මමුකුත්වෙන්නේ ඇයි මේ අදුබල දුබලට බෑන ප්‍ර්ලේවයින්කට මමුකුත්න්නේ ප්‍රතිකය හෙමති හරි ඇත් මේක වෙනවා එනම් කතාව හරි දරු එනම් කතාව හරි මකදද හොප සල්පෙත් සම සිංකලෝයේ ප්‍රතික්‍රයා කරය හරියට හරි සිං ප්‍රතිික්‍රියයා කරනකු පත්ත තින් ලෝහය ස්වභාවික ක්‍රමගගේ ස්ානයකන පුළුවන්ද බැ. සක්‍රියතා ශ්‍රණයේ සාමාන්‍යයෙන් මේමකරරි සිල්ව පැටිනම් වගේ සක්‍රියතාශ්‍රණී පහලින් ඉන්න අහ තමයි ස්වභාවික සරල භෞතික්‍රමගින් නිස්සාරණය කන්නට ටන් ඉන්න දරුවෝ මෙතන අයන්ලට මැදකොට සේ තියනල ඕහ අතරෙන් එක වෙස ඒ නිසාරණය කරන මැදකොට සේලෝ නිසාරණයකරණ ඒවා ඔක්සයිඩ ඔක්සිහරණය ක්‍රීලීම කියන ක්‍රසානික ක්‍රමි මේකල ක්ෂයිඩහ ලබ නොක්යිඩල ඔක්සයිඩ ඔක්ෂහරණය කරන්න ත ඔක්සයිඩක ඔක්ෂසිහරණකෙන් ඔක්ෂණිවත්නම් ලො ඊලකොටසේ ලෝව පහ නිස්සාරණය කරන්නේ ඒවා විලන කලෝයිඩ විදදුතු ච්චේදන. මේ පහ කෝයිඩ විිලන කලා විදදුතු ච්චේදය කරනවා. ඒකත් රසාය ක්‍රමය මේක දැම සක්‍රතාශන කොපත් සොයන් ඔක්ෂසිහරණය වගේ ක්‍රමටින් පුළුවන් නමුත් පහළම ඉන්න අය තමයි පතික්‍රයා ශීලිති වම එක්නි ගුල්ල අපට පරිසර සංගටකතක ප්‍රතික්‍රයක් ල සංයෝගාධන පිස ලුව ේස පසෙක් මිශ ල න්න සේ මිස් වෙලා තිය. ඒ පස් ලින් හන්ස කර ග සර තික්‍රම ච න ාවික්‍රම සරල තික්‍රම සරල බෞතිික්‍රම ගේින් න ර ල් ටිනම් ගෝඩ ගේ නම ටින් ෙන් කරන්න බ එන තාව වැරදීදර. පිරදාාන මේක ප අටට වෙරදක් වුණ අනේද. ඇයිඒ දැ. අප මේට දාන්නවනපුතේ ටෝෆෝල්ස් මෙනේද ට මම හරි දැම්මට යන්නන කිලතිිටටී අකුරයි එග මේ හරිනේ ට්‍රෝන මේක වැරදි ටිල් ලෝ ස්වවාාවිික්‍ර මගින් නිස්සාරණය කරන්න බෑ එ එකු එකු ඊළමට ල්ලෝ නුකාම්ල සම ප්‍රති්‍රයා හජන්වාය පිටකරයි ර ඔොක්කමගේ සක්්‍රතාශීමෙන් මල්ි තනුකාම්ල සමඟ ප්‍රතික්‍රයා කොට හයිඩරජන් පිට කරන්න පුළුවන් සක්‍රියතාශවණී හයිඩරජන්ට උඩිින් ඉන්නයටට විතරයි සක්‍රතාශී හිඩජට් ඩිින් ඉන්නටයි සක්ක්‍රතාශනයේ හිඩට උඩින් ඉන්න ම ට ඩක් ප්‍රබල ප්‍රබලයකුට විතරයි හිජ තනුකාම්ලි ඩජන තිනවා හිද ජන න් කරන්න පු. සක්්‍රේ තා ශ්‍රන හයිඩ ට ි න්න යිඩටව අප ප්‍රබලයි ඒසයි ඩිින්ගින් ඕනමකෙන තනුකාම්ලෙකරදමත් අම්ලිති හඩ න ල ල මේේ සිකල්ලො කොප ලවවාගේ හරිදි ඒක අන්නෙද මෙහම දාහරණනයක් කැටියට තනුකාම්ලයක් අපිකමක් හයිඩ ලෝරී කම්ලි එත්සී යිඩ කලෝරීක් න හයිඩිජනින් ලෝරෙන් අපි මේ කරදානො සිංක් සි හිඩජටවඩ අපප්‍රබලයි මෙවයි කරන හහින සිංක් ලෝ යිඩද හඩජනයයි න න ල් න්න න මැ ල ව මනම් ල්ට ද පිට ව ඒක වෙයි එමන අපිකම යි ම් තනුක ව නත තරේ කර දාන අපි යකටකෑ තිික්්‍රයාාව යක හට බලයි හරජන ලයි මෙතිරින් ෙරස්නයිේ හ හයිටරජන්වායු යයි ඒම් කරන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න තනු හයිඩ කලෝරික් කම්ලයට දැම්මයි කියලා ගෝල්ඩ කෑල්ල ඒම නැත්තං සිිල්ව කෑල්ලලා මර්කරිලෙට් පලටින නෑහරියන් නෑමකද ගෝල්ඩ හඩනටවඩ පහලින්ගි සක්්‍යේතා ශන යායට ැමයාාව ල් වල ප්‍රතික්‍රාවක් වෙන්න. දැ සිල්ව කෑල්ල දැමතීමම සිල් කෑල්ලත් දැ මොත්ීමේ නයිට්‍රික් ම්ලට ඒක තියන යි නටට වික වෙලායින්නේ ිල්වට බෑ න් කර න මොකද හඩජනන් ්‍රබලයි ්‍රබලක් වල වන්න බැඩ ලට නිසහි ප්‍රතිික්‍රයාාව වෙන්න එහෙනම් ඇෑදලි සිල්ව ලෝ තන ක ම ්‍රතික්‍රයක්ක හහිඩජන් වාය පිටරයි බෑරද . සක්කේ තාශන හහිඩජන් උදින්දතින ොෝ කාමල තන්ුකාම්ල යිඩ න්ති න ප්‍රතික්‍රයා කරල අඩිජනු විස්ථාපනය කරනවා හරි නමුත් සිිල්ලෝ වැඩ කරන්න සයිඩ ජනටු පලි නිසා එනම් ඒක වැරදිී එා කුරක්ෙන්ෆෝ යකට මළ බැදීම ආරක්ෂාකිරීම සිංක් ලෝයේ භාවිතා කිරීම කැතෝඩිය ආරක්ෂණ කරමේ හරි ඒකා හරි දැමයකඩ මේති සක්‍රතාශයනීම යාන්නේ යකඩඉන්න සක්ක්‍රතාශයනින් මෙතන මලබදිනනා යකඩ ප්‍රතික්‍රා කරන්න ඕේ වා ක්සිජන්සා ජලවාශ් පත්තක ්‍රික්‍රියා කරන්නවා. දැයි යකඩ එක සිංක් ආලේපකිරුවෝත් යකඩට ටො සක්ත්‍රතාාශන උඩින් ඉන්න සිංක් තන කඩ දුබලයි සිංක් ්‍රබලයි. ්‍රබල සිංක් ්‍රතිික්‍රියා කරනවා ออกක්සිජන්සා ජලවාශ් පත්තෙක්ක යකඩවලට චාන්සයක් කම්භ වෙනි නෑ. ප්‍රතික්‍රියා වෙන්න යි යකඩ කාදනයට ලක් වෙන්න මලකට කන්නෑ නිසා යකඩ විකාදනය වලක්වන්න යකඩ මත සිංකාලයප කරන කරගෙන ගැල්වනයිස් කිරීම. ගැල්වනයිස් කිරීම. ඒ ගැල්වනයිස් කිරීමෙන් කරන්නේ යකඩටෝඩක් ප්‍රබලයකක ගාවන්. ගාෞකම එකක දුබලය වෙන දුබලට ප්‍රතික්‍රා කරන්න බයි නිසාකට විකාදනය වෙන්නනෑ. අ ප්‍රබලය විකාදනය වෙනවා. ඒතමයි ප්‍රතික්‍රය කරන්න. එත මෙතන්ද ප්‍රබලය ඇනෝඩේ වෙන. ඇනෝඩේනයේ ප්‍රතික්‍රයා අඩයන්න ඉලෙක්ටෝන පිට කරලා යකට කැතෝඩේ බවට පත්ව වනවා. එනිසාම ටින යකඩ කැතෝඩයක්ක් බවට පත් කරලා ඊට වඩ ප්‍රබලේක් වනෝඩේ බවට පත් කරලා යකට කැතෝඩේ බව් පත් කළ ආරක්ෂාරණක කතෝඩිය ආරක්ෂණයක හරියට හරි ඒකන සිං ප රන්න ඇල් ිමනිියම් මක්මේසින්ගේ වෙනත් ප්‍රබල ෝයක අකට ගැවත්තර. ඒලෝයේ ප්‍රබලයා වෙනවා ඒය අනෝඩ වෙල ප්‍රබල ලෝ ඉලෙක් ෝන පිට කරලා ක්සිකරණට ලක් වෙන යකට සිද න කතෝඩේ බවට පත්න්න ැතෝඩ ලෙක් ෝන පට කළ ්‍රති්‍යක කරන්න මතව ඔක්සිහරණ ඒ නිසා යකඩ විකාදනය වලකින එනයි කතාව හරි එකතාව හරි හරි යකඩ මළබැඳීමෙන් ආරක්ෂා කිරීමට සිංප්ලෝයේ භාවිතා කිරීම කඇතෝඩිය ආරක්ෂණය හරි ඒසාහ බ ප්‍රතික්‍රිය කළ සීයන පුුදු ප්‍රතික්‍රාව රසානික සංයෝජ ප්‍රතික හරි සංයෝජනයක් කැනම ගත්ද ප්‍රතික්‍රයක දෙක්කෝ වැඩිගන්නක් ප්‍රතික්‍රයා කිරීම තනිපාලයක් සෑදනනාකාට සිදුවන ප්‍රතික්‍රියයා ංයෝ ප්‍රතික්‍රයක දෙක්කෝ වැඩිගන්න ප්‍රතික්‍රකොට තනිඵලයක් සෑදනාකාඩ සිදුවන ප්‍රතික්‍රයා රසාානික සංයෝජන යන්ුව AB දෙන්න ප්‍රතික්‍රයක්ල තනිස පලසාද නිසා ඒක රසායිනික සංයෝජනයක් තමයි හරි. ඔන්න එහෙමනං අපි අපේ සබරගමූ පලාාත් ප්‍රශ්න පත්තරේ විගර ප්‍රශනතරය ප්‍රශ්නාංකතුන රසායන විද්‍ය ප්‍ර්න සම්පූර්ණම වසානයක් කර ොද අප යන්නා දන්නේ අපේ හතරවැනි ප්‍රශ්නයට විවෝ ගත රචන බල මේ භෞතික විද්‍යාව ප්‍රශ්නය හොදයි අපි දන විව්වගත රචනා ප්‍රශ්නය ප්‍රශ්නංක හතර භෞතික විද්‍යාවෙන් තියෙන්න්නේ ඉතක් බලු මේ ප්‍රශ්න පතරෙත් ඒ සම්ප්‍රදාාන ගමනය කරින් ප්‍රශ්න ලතින ෞදතික විද්‍යාවය පුතේ ඒ කොටස දුම්රියක් නිශ්චලතාවෙන් ගමන් අරබා අනතර වචන වැදගත් නිශ්චලතාවෙන් ගමන්න අරබා ඒකැන ආරම්භ ප්‍රයගගේ බින්දුවයි නිශ්චලයිකයන ප්‍රයග බින්දුව නිශ්චලතාවෙන් ගමන් අරම්වා හරිද පටන්ගන්න තැනවා හරිට අවබෝධ කරගයි. තත්පර පහළවක් යනතුරු චිතට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් පහ දැක්වේ. තත්පර පහළවක් යනතුරු චිතයටට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඔබ දන ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියන මොකක්ද. වෛ්‍යක්ෂයට ප්‍රවේගයත් එක්සක්ෂයට කාලයයක් ගෙන අඳිනු ලම්බන ප්‍රස්ථාරය ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වයි අක්ෂයට ප්‍රවේගේමේ අරතයන වීකැනෙ වෙලෝ සිටි ප්‍රවේගය එක්ක්ෂයටට කාලේ ටයිම් තත් පරවලින් මෙතරන තත්වෙට මටරොලින් ප්‍රේග එත මේ දුම්රිය ආරම්දේ විිශ්ල පැ ප න ර කාල බිදයි ප්‍රයගත් බින්දුවන කාල බිදුව ත කාලක්ෂ පත්තිනුත් බිඳදුවයි ප්‍රේගක්ෂ පත්තින ිදග කාල බදග ප බ න තත්පර පහලවක් යනක සිද් වෙච්ි විදරවුට පේනවා මේ එකක වෙලාතියෙන්නේ ත්ර බිඳුව සිට තත්පර හයදක්වා ප්‍රවේගේ ඒකාරෝ වැඩිවිලාතේන කීහ දක්වද හය වෙනකම්න්නේ ඇමතන එම කඩී රද්දා ලි ගත්තෝත් හය වෙනකම් වගේ නති හය වෙනකං වගේ අරද ඒකයන්නේරි තත්පර බිඳුවයිදී ප්‍රවේගේ බිඳුවයි නිශ්ලයි තත්පර හය වෙනකං ප්‍රවේගත් තත්්‍රමිට හයදක්වා වැඩිර ඒ කාරෝ වැඩි වෙලා තිේෙන. ප්‍රවේගේ වැඩිවීමේ සීග්‍රතාවය තොරණයයි. එනම් මේ වෙලාවෙ ප්‍රවේගේ වැඩිවෙලා ඒ තොරණයෙන් තමයි මුල් තත්පරායේ වස්තුව ගමන් කරලා තියෙන්නේ. බිඳුවෙන් පටන්ගත්තා ප්‍රවේගේ හයදක්වා තත්පරහය තුළ ප්‍රවේගේ ඒකහයක් වෙනකං වැඩිකරග දක්මිට හයක් කනකකා වැඩි කරගත්තා. ප්‍රවේගේ වැඩිවීමේ සීග්‍රතාවේ තොරණයයි, ඒ අනුව මෙතනදී තොරණයෙන් තමයි ගමන් කරලාතිය තොරණයෙන් ගමන් කරලා තියෙන්නේ මුල් තත්ප්‍රහයේ වස්වයේ චලිත ස්වභාවය ඒකාකාර තොරණය ඊට පස්ස හවනි තත්පමට මේ ප්‍රවේගය තත් පමිට හයිට ගත්තා හයි ඉදන් ඩොලා වෙනකම් තත් ප්‍රහහින තත් ප්‍රදලාර්ග දිගටමයේ ප්‍රවේගයෙන් ගමන් කලති දිගටමයේ ප්‍රවේගය එකන මොන ප්‍රවේගයද ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරලා තියවා ඒකාකාරල් ප්‍රවේගයේ. දිගටම ඒකා කාර ප්‍රවයේගෙන් ගමන් කරලා තිය. අනේනත් තත්පර හයේසිර දුලා දක්වා ප්‍රවේගේ වැඩිවෙලත් නෑමි හයමකින් තිෙන අඩුවෙලත් නෑ ඒකා කාරප්‍රයගෙන් ගමන් කලා තිය හැබයි ඊළඟට දොලොස් වෙනි තත්ප්‍රරිදම් පහලොස් වෙනි තත්පරයට වෙනකොට ප්‍රවේගේයේ දොස් ්‍ර ත්වන පහලෙසි තත්පව ගෙන ඉත ත්පර තුනයි ඒ තත්පර තුළ නවත මෙයාගේ ප්‍රේග හය ඉදම්. වෙලාතියනවා බිද දක්වාම න්ද ාර්ස ටත්නට ප්‍රයගගේ බින්ඳුවන්නේ, ප්‍රේගක්ෂ බැලොත්තුතන බඳදුවයි ලක්ෂ පහලවයි ප්‍රගක්ෂ බිඳුවයි. එන තත්වර දොලයේ සිට පහලො දක්ව තත්ප්‍රතුන තුළ. ප්‍රවේගය තත්මට හයේ බින්දුව දක්වා ඒකාකාරවාඩු වෙලා තියෙනවා. ප්‍රවේගය අඩුවීමේ සීග්‍රතාවේ මන්දනයයි. ප්‍රවේගය අඩුවීමේ සීග්‍රතාවේ මන්දනයයි එනම් අවසන් තත්ප්‍රතුන තුළ වස්තුව චලිත වෙලා තියනෙ මන්දනයෙන්. ඒකාකාර මන්දනයෙන් ජිලතී මුල් තත් ප්‍රරහය තුළ ඒකා කාර තොරණයෙන් ඊළඟ තත් හය තුළ ඒකාකාර ප්‍රවේගෙන් අවසන් තත්පරතුන තුළ ඒකා කාර මන්දනය. ප්‍රශ්නයානෝ දුම්රිය ලබාගත් උපරිම ප්‍රවේගය බිඳුවෙන් පටන්ගත්ව උපරිමේයට ගිය හයට හයන් දිගටම ගියා ආය අඩුවෙන්න්න ගත්ත බිඳුව දක්වා. තර දුම්රිය ලබාගත් උපරිම ප්‍රවේගය කියන්නේ ප්‍රස්ථාරය වෛයක්ක්ෂ උපරිමාගේ හය. එන දුම්රිය ලබාත් උපරීම ප්‍රවේග කොපුමරද තත්පරයට මීටර් හයයි. දුම්්‍රිය ලබාත් ප්‍රම් ප්‍රයගගේ කොපමන ද පිළිතුර අපිට ලන්න පුුවන් දුම්රිය ලබාගත් උපරීම. ප්‍රවේගය සමානයි හයයි එස් පනයකයි තත් ප්‍රඩිමේට හයයි තත් පිමිට හයයි ඊළඟට හනවා මුල්තත් පරහහිතු දුම්රියේ තොරනණය කොපමටද මුල්තත් පරහැතු තොරනයක් මයිතය. එ තොරණය කොපමද මෙන්න සමී කරනය ගානහ තර සමිරණීම ගදකුතේ තොරණය සමානයි වේග වෙනස ෙදීම කාලයනෙ ැපිල්ියන්පු මුල්තත් පරහය සඳහා මුල්තත් පරහය සඳහාල්ක මවදදාල දුම්රයේ පරණ කල්දරුව සමී කරන පරණ සමානයි ේග වෙනස බෙදීම කාලය නමුත් මෙතන ප්‍රස්ථාරයක නිසා කාල වෙනස කියලා දැම්බට ගමක් නෑ ඇතර වෙනස්ගන්න හ වෙලාම අවසානයකින් ආරම්භ කඩුරලා මේ මුල්තත්පොරහයටට දාල ප්‍රස්ථාර කෑල්ල තන වෙන මේ ප්‍රස්ථාර කෑල්ල හිතුව එක ආරම්භක ප්‍රයේගගේ බිඳුවයි. අවසන් ප්‍රයේ ය යයි තර වෙන ගන්න අවසනක ආරම කටු ක ත් පර හහි තත් පි බද ඩු හයයි එස්්‍රයක අවසාන ප්‍රයේගෙන් අඩුරනවා වැඩි පටන්ගනුෘතිප ප්‍රවේගගේ බින්දුවයි එස්්‍රණයක. බෙදනවා කාල වෙනසේ මේතින ආරම්භ කාලේ තත් ප්‍ර බිඳුවයි මෙනි අවසානය අවසනකා තත්්‍රරය ත්‍රවපසාය ආරම්භ අඩුකනුවගෙන් තත්පහයෙන් තත්්‍ර බිදවා අඩුර. හයයි තත්පරවලින් අඩුකරනවා බින්දුවයි තත්වර. පොතේ හයන් බින්දුව කඩුුණාව හයයි එස්්‍රීණයකමයි. යතත් පොලිබිදුවක් කඩුනම හැයි තත්වරමයි දැම්බේ දන්න හයහයම් බෙදුවම එකයි එ මෙහෙමම තියනවා යටේ ස්ුට කිය මස්ත්‍රනිකයි මස්ශ්‍රනිිකයි ස්්‍රින දෙකයි තත්පර වාර්ගේයට මිට එකයි ප්‍රමාණ විතරන දිශාවක තියෙන තරනට නමුත් මේේ ශවාව ගැන පිට කියන ඔන්න බදධන පොලම තන දන ශාවට කියරයි ප්‍රස්ථාරි දන පැත්රම වෙෙලද දන්න දිශාවට. ඒෙ දම අත්‍ය ව්‍යනයමක දශක්ග කියන ත් නැතන් ඇතම තොරන දයිශිකය ශාලත්ව වගේ දිශවත් න ශාලත් ත මතිරින් ගන්න කරන්න ර ප්‍රස්තර දක්ල නති හයහය ෙදරම එකයි එම් ඒ ්‍රිනක ට සුර ම ශ්‍රිනිකයි මේශ්‍රික ින දකයි තත් පර ර්ගට මීට එකයි. උත්තරේ. තත්වර වර්ග මිකයි මේක දන්න පිළ තුරක් ලැිලති දනයක ලක්ුණන පේ නත්ත දන්න ොර ග ප යි. න ගන න ත ොරනයක් මන්දන යන්ද යන ොර ගතය ොර යන ප්‍රේගගේ වැඩිවීම ීකග්‍රතය මන්දයන පරයග අඩුවීම සීක්‍රතය තර වැඩවීම සීක්‍රතය රනගතයන පොත අඩුවීම ීකත ත් රන ගා නුත් න ඇතර න ද ක ැදන ත ඇත තර එනම් මේක තමයි පිළිතුළ. පැහැදිලි පීලාක බල. තත්පර හයේසිට තත්පර දලා දක්වා දුම්රිය චිතය ගන කුමක්කි වැග. ත් තත්පර හයයින්දන් දොලා වෙනක. තත්පර හයයින්දන් දොලා වෙනකං කාලේගත්තො. දුම්රිය චලිතයේ ඒකා කාර ප්‍රවේගයක්නේ දිගටම තත් පර න ැරේ මිටින එක දොලා වෙනනටත් මි්‍රේ කාර ැ ල න ප්‍රයගගේ වැඩිවෙලත්න අඩුවිවෙලත් න ගුරිය චිත ලතියෙන්නේ ඒකා කාර ප්‍රයේ ප ලියන්න ොන් පිලිතුර තත් පර හේසිට තත් පර දොලාදක්වා දුම්රිය චිතේ ගන කුමක් වැයකිද. එම කාල ප්‍රාන්තරය තුළ. කාල ප්‍රාන්තරය තුළ දුරිය ඒකාකාර් ප්‍රවේගීන් අගේ හය එම වන එක ප හයක ප්‍රේගෙන් හරි ඇ හයක ඒකාකාර ප්‍රවේගෙන් චලිත වී ඇත ච චලිතී ඇ ඒක් දුම්්‍රිය ගමන් කළ මුළු දුරකොපමනද තේ ප්‍රවේගකාල ප්‍රස්ථාරයක ගමන් කළ දුරහෙවත් විස්ථාපනය නි ප්‍රස්ථාරයේ වර්ගඵලේ හොඳට මතක තියාගන්න ඕනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ගමන් කළ දුරේවත් විස්ථාපනයහනි ප්‍රස්ථාරය වර්ගඵලයේ එහෙමනන් දරුවෝ මේකෙ හනි දුම්රිය ගමන් කළ මුළදුර මේ ප්‍රස්ථාරයේ මුළ වර්ගඵලය් වනහයි මේ ප්‍රස්ථාරයේ මුළුවර්ගඵලයුවනහන්න මේ ප්‍රස්ථාරයේ මුළුවර්ග පලය බෝයන්නඩුවයි ත කොමස මුලුවර්ගඵලය ඔොයන්නන්නේ පුදේ මුළලුවර්ගඵලය න්නම මේක හැදේ බලන්න මේ ප්‍රස්ථාාවත් ප්‍රේ කා ප්‍රස්ථරයක ගම ක දුරවත් විස්ාපය බනිි වර්ගපල මන් ්‍රථ ව ්‍රථර වර්ගපල ත්‍රපීසියම ඩ ්‍රපීසි ත්‍රපසිම ගප ම ම්රිය ගමන් කළ ළදු ඇම කාල අදා ගමන් முழுදර சමයි ත්‍රපසි වර්ගපල දරුත්ත පිසේ වර්ග පලයන්න ගනිතයේ මතක් වන්න ඕොන බාගවරක් සමාන්ත්‍රපාද දෙක අයික්‍ය වරක් ළම්භකුස භාග වරක් කෝ සමමාන්ත්‍රපාදකම මේ තින් සමාන්ත්‍රපාදක ත්‍රපිසියන් මෙදක ඇලයිනි තිීන් සමාන්ත්‍රපාදක එකක් බිදුවයි පහළලවයි අත්‍ර පහළව ද අයිකල් දන්න අනික් සමාන්ත්‍රපාද මේක මේක කියන හයයි දොළායි අතර හය එක සමාන්ත්‍රපාදයක් හයයි අනි සමාන්ත්‍රපාදය පහළවයි සමාන්ත්‍රපාදක අයික්‍ය හයදැන පහලෝ වරක් ලම්බවඋස මේක ඇල්ලයි මේ කැරයි මෙන්න මෙත ලම්බේ ලම්බ වස ගැන මේ උස ඒ ස සමානයි මේ උස එලම මෙ උසට ඒත් හය රපිටේ නවා බාග වරක් පහලවයය එකතු කරාම විසි එක වරක් හය හම් බාගගේ තුනයි තුන්වරක් විසිය ැන හැටට තුනයි තුරක් කැන හැටට තුනයි හරි හැට තුනයි ම මෙතන ස්ට මෙතන ස්න කැපන මීට මීර් දුම්ර කාලේ තුළේ තත්්‍ර පහල තුළ දුම්රේ ගමන් කළ මුළුදුර මීටර් හැට තුනයි මීටර් හැට තුනයි පැදලි හරි ය පී එකට ඕනපුතේ ප්‍රශ්න බී කොටස අන බෞතික විද්‍යාව මුලින් ඇව චලිත සමීරණයක් දය ශ්‍රණී දැන්නාලතිය නව බෞතික විද්‍යාව එොලස්තුවන ශ්‍රණයේ ප්‍රකාශ උපකාරණ ගැනම් ්‍රශ උපකාණ ගැන පහත දක්ව ඇත්තේ ප්‍රකාශ උපකාරණක හිපේකි පුොතේ හොඳට බලන්න රූප සටන්දයා මේ තින පී කියල දයුත්තල කාචයක් පීැන දුත්තල කාචයා අ ධර්පනයක් ධර්පන ෘෂ්ටේ දිහා බලන්න මේ එරි ගාල තියන රස දිය ගාපු පැත්ත ඒ පැත්න මේ ධර්පනලය සැසල අනි පැතානික් පැත්ත ඇතුළට එබිලා දර්පනයස්කත්ම නැතුළ පැත් ඇතුල් පත් මේගේ තුළට න අවත්තල ධර්පනය කිව කියන අවතල ධර්පනය. ඉලන මේ ආර් බලන්න ඒක රසද ගා ති මේ පැත්ති දර්න සැර නි විරදධ පත්ති නරලා ධර්පන පෂ්ටේ ලී නෙරලා නෙරලා. එන උත්තල ධර්පනය උත්තල ධර්පනය. ඉලට මේ කාචයක් දෙ පැත්තේ මැතුලේ පිලසත් දී අත්තල කාචයා දවත කාච ඉ ඒක දර්න රසදගලා තින මේ පත්ති ධර්පන සැසරන මේ පැත්ත දර්න පුෂ්ේ ලත්න නිරලත් න. පැතලිවති න තල ධර්පනය තලධර්පනය ඒ අනුව දී උත්තල කාචය අවතල ධර්පනය උත්තල ධර්පනය දී අවතලකා්චය තලධර්පනය තමයි ය ධර්පන වර්ගතුනයි කාචවර්ග දෙකයි තමයි තිය ද හන මෙම උපකාරණ නම් කන පී පී කියන්නේ දී උත්තල කා්චය දී උත්තල දී නඇත උත්තල කාචි තිබ ඇැවිට ලක්ුණු ලැබී වව්න අවතල ධර්පනය තුළටබිල ධර්පන පුෂ්ටේ අවත ධර්පනයආආෝ ධර්පන පුෂ්ටේ ඉදිරියට නෙරලා උත්තල ධර්පනය ධර්පනය මේ ෘෂ්ට දෙකම ඇතුළට එවිිච්ච කාේදී අවතල කා අවතල කා වී අවතල කා ඇහදල ඉහන පහත්ත සදාන් එක්ෙක් අවස්ථාවල භාවිතා කන ප්‍රකාශ උපකාරණය උපකරණ මොනවාද මේකක් අවස්ථාව පාවිච්චි කරන අපි ප්‍රකාශප කරණ ප්‍රකාශපකාරණය. රූපලාවන්‍යාගාරවල භාවිතර ගැනීම රූපලාවන්්‍යාආගාරවල එතකොට කොන්ඩාකපන ස්ථානවල භාවිතයට ගන්නපුතේ තල ධර්පනමොකොද අපි දන්නෝ දැන් අවතල ධර්පනයක එක් අවස්ථාවක විරයි තාත්ම අතථික තිබ ධර්පන ඇතුළින් පේන ප තිබිබ පැන අනි කොක්කම තිරෙකට බලන්න ඕනේ ඒ ධර්පන ඇතුරෙන් පේෙන අස්ථයිදික පේන්නේ වස්තුර ලොක්වෙේලා කොල්ලොකවෙලලා පේෙන් නෑ රූපල නි ගලයේ තියන ප්‍රමාණ් පෙන්නේ උත්තල දර්නව හැමල පේ තක ති ධර්පන ඇතුළෙන් පේනැ පොටි ල හන පික තු තල ධර්පනය තමයි වස්තුයේ ප්‍රමාණ්ට සමානු උදුකර තික දරනැ තිර ල ධර්පනැල ේ ත්ව පතිබිම්ිය ප නන්නේ නි ජද රූපලා ව්‍ය ගරවල පෙන්ඕෝනේ ඒ තියන ඒමනුස්යාගේ තියෙන ප්‍රමාණයටම උඩුකරු ප්‍රතිබ්‍යයක් ධර්පනයතුලින් ගේ ප්‍රමාන්ට පෙන් ්‍රමාණි පේෙන්ේ ස රූපලා වන්න්‍ය ආාරල භාවිතර ගන්න තල දරපන පිතුර ල්ලදර. වාහනවල පැතිකන්න ආඩි ලෙස වාහනවල පැතිකන්න ආඩිල න උත්තල ධර්පනය උත්ල දර්පන හැමල ධර්පනය තුලින් පේෙන අත්ක ප්‍රතිවීම්බියත් තිෙ තිරෙම් ලන්නන ර්නැතරින් පේනවා නික උඩුකුරුයි. අනිකේ තමයි පොඩි වෙලා පේ තකර තිනවාසීමකදද ඉදිරියෙන් යන වානයේ රියදුරාට තමන්ගේ පැතිකන්න ආඩියෙන් තමා පිටි පස් විශාල ප්‍රදේශක් කොඩා කරල බලාගන්න පුළුවන් උඩුකුරුරලා ධර්පනය තුළින් බලන්නු. අතාත්ම නිසා ධර්පන ඇතුළින් පේවා දකරුවත් වයන හැබයි අරලු පිටි පසන විා ප්‍රද පොඩි වෙලාේ ති පොඩිවෙලා පේක ලකද නැතන් පොඩි ප්‍රදේශයනි පේයි විශාර ප්‍රදේශ කඩාගල බලාගන්න ොල නිසා වාහන වල පති කන්න අඩුුව පාචි කරණය උත්තල දර්පන දෙතුන උත්තල දර්පන උත්තල ධර්පන තුම්වෙනි කොටස ටීවලින් ඇතිවන ප්‍රතිබ්බිම් ගෝල ලක්ෂණ දෙකක් සඳහන් කරන්න පීවලින් ඇතිවන ප්‍රතිබිම්බවල ලක්ෂණ දෙකක් සධානන්කන්න. කෞුදපතිය ටී කියන්නේ තල ධර්පනය. එනම් තලධර්පනයක් ඉදිරියේ වස්තුවක් තැබුවාම තලධර්පනයක් ඉදිරියේ වස්තුවක් තැබවාම ධර්පනය විසින් ඒ වස්තුයේ ප්‍රතිබිම්බයක් සාධනවා. ඒ සාධන ප්‍රතිබිම්බය ලක්ෂණ පහක්තියන. තලධර්පනයක් ඉදිරියේ තැබූ වස්තෝකින් සෑදන ප්‍රතිබිම්බල ලක්ෂණ පහක්තියෙන එක. ප්‍රතිබිම්බේ අතාත්වවිකයි අතාාත්වික නිසා බබ තිරෙම් බලන්ඩෝනි නෑ තිරෙන් බලන්ඩෝනෙ නෑපති. ද තිරත්යන් වන තාාත්විකර. දැමෙ අතවය තල් ධර්නයක් ඉදිරේ ැබූ ඕනම වවස්තෝකින් සෑදන පතිිම්බේ අත්තාාත්වික ධර්නය ඇතු ෙන් පේ ද ගුල් කන්න්නාඩියක සරග ිට ගත්ම ල ධර්පනයකිෙර ඕගොල්ලන්ගේ රූපේය කන්නඩිය තුරෙන් පේනවා. තිරෙම්පේ අත්ාත්කයි තිරෙ ගණ්ඩෝන න පලවෙනි ලක්ෂණ. ප්‍රතිබිම්බ අතාත්ික ව දෙක යහල තියනට පහක් යන්න කළුවන්. ප්‍රතිබිම්බය අත්ාත්ික වේ අත්තාාත්ික වේ පලවෙනි ප්‍රතිබිම්බේ අතාත්්‍රික වේ ඊළඟට ඒ සෑදන ප්‍රතිබිම්බය උඩුකුරුයි හැම වෙලා දැන් ඔය දර්ප නිරගල හිට ගත්තම කන්න ඩිසර ඔයා කොල්ද ටගත් දර්පන ත් වෙ කුල් දෙ ටෙ . ස් ේක්ෂ ප්‍රතිබී ැන් ල ර. ුකරු. ති ර න න ්‍ර උදුුකරු. ප්‍රතිබිම්බය. ඊනමටඒ ප්‍රතිබිම්බේ වස්තුයේ ප්‍රමාණ් සමානයි. තල දර්නනිති වස්තුව ඇැබ මට ලකවෙලා පේනිෙත්න කොඩුවෙල පේණිත්න එක මකිව. වස්වේ ප්‍රමාණ සමාන පතිබිම්ද. ප්‍රතිබිම්බේ වස්තුයේ ප්‍රමාණ සමානවී. ප්‍රතිබිම්බය. වස්තුවේ ප්‍රමාණයට සමානවේඊීළඟට ප්‍රතිබිම්බේ පාර්ශ්වික අපවර්තනිර ලක්වෙනවා ඒ කියන්නේ වස්තුවේ වම් පැත්ත ප්‍රතිබිම්බේ දකුණු පැත්ත වගේ පේෙනවා වස්තුේ දක්ුණු පැත් ප්‍රතිබම්ේ ම් පැත් වගේෙන වස්තුේ ම දුණු ප්‍රතිිම්බේ මලා පැතිමාරවිීම පාර්ශික අපර් nellක්ම්තිම්ේ පර්ිකවර්න ලක්වී ප්‍රතිබිම්බේ පාර්ෂවික අපvarර්taනයට ලක් ර්ශික අපපවර්තනයයට ලක්වේ පැදි තවනගලියන්ලා වස්තු දුරයි ප්‍රතිබිබ දුරයි සමානයි වස්තු වේ සිට ධර්පනයක් දුර වස්තු දුර ප්‍රතිබිම් බේසි ධර්පනයත් දුර පතිබිබිදුර දෙක සමාන වස්තු දුරයි ප්‍රතිලිම්බ දුරයි සමාන මේ තමයි ලක්ෂණ අපෙන්හැේ දෙකයින අපි හතරක් ලිවත් වස්තුදුර ප්‍රතිබි සමානය කලිවරට පහක් කියන්න ල ද ඊල්ලට හන වලස්සන ප්‍රශ්නයක් ආලෝක කිරණ දෙකක් AAB ප්‍රකාශප කරණරා ගමන් කරනණආකාරයේ රූපයේ දැක්වේ. පුති දැන් හොඳට බලන්න මේ කොටස නැතුව හිතන්නක. මෙතනට එවන ආලෝකකිමික මේක හරහා ගිල්ල තියෙනවා. හරහා යන්න ඇනි ධර්පනවලද. ධර්පනයේ වැදිල පරාවර්තනය වෙන. ධර්පන කියන්නේම ආලෝක පරාවර්තනය කරන උපකරණේ. ඒ තල ධර්පන වේවා උත්තල ධර්පන වේවා වතල ධර්පන වේවා ආලෝකයේ පරාවර්තනය කරනක එ වැදිල එන්න ඕනේ නමුත් බපා මේක වැදිල ඇවිල්ලනෑ දරු මේ මෙහෙම ගිහිල්ල ර් ප්‍රකාශපරණමකක් දැන්න ඒ එක තුළින් ගිල්ල තියෙනවා ධර්පය ප්‍රකාශපකාරණය තුළින් යනවනම් එක ධර්පනයක් වෙන්න බනම් කාචය එනම් මේ කාචය දැ මේක තේමල ලා ති දැ මෙතනින් අප ආලෝකමතික පැත්තට ප්‍රස්සවෙලා ගිල් දෙ පැත්තර එකන එක හරහා ගිල්ල ආය මේ ප්‍රකාචුපකාරණය තුළු ගිහිල්ල ති විනිවිධ ගිහිල්ලදීඉහෙම විිනිවිධයනනම් මේකත් ධර්පනයක් වෙන බැවන ම වැදිල ආය ආවන පරවර්ථලක ධර්පනයක් මේ විනිවිධ ගිල තිනන මේකත් කාචය මේකත් කාචයක් මේකත් කාචයක් ප්‍රශ්න මේ කාචයක මොකක්ද සමාන්තරාලෝ කකිරණ එකට එකතු කරනවාන ඒවත්තල කාච ත කාා ලෝකිරණන එකතු කරයි එතකොට මේ කාචයට එන අලෝකරනණ දෙක සමාන්තරයි හැබැ ඒකින් එනකට එකතු කර වෙන්නේ එන මේක උත්තල කාචයක් අයි හොයන්න දෙයක් නෑ මේක උත්තල කාච්චයක් උත්තල කාචේ ඇයි කාචය කිය තේරුන්ගත්තය ආලෝකගේ ගමන් කර ති නො මේ හර ගමන් කර ද්‍යයාලෝකිරණ එකතු කරලා නිසා උත්තල කාචයක් මේකත් කාචයක් එක ආලෝකිරණ දෙක ගමන් කර තියෙනනි සාකාචයයක් හැබැ මේ දයාලෝකිරණ ඇත් කරල ති න ෝ ඇත් කිරීමවත් අපසරණයට ලක්කරණ අවතල කාච ආලෝකිරන ඈත් කිරීමවත් අපසරණෙයට ලක්කරන අවතල කාච්ච එනම් දරුවෝමක අවතල කාචය මේක අවතල කාච්චේ අවතල කාචේ දැන් අපෙන් ප්‍රශ්න යනවා ඉහත ලබාද ඇති ප්‍රකාශ් උපකරණවලින් ඒ බවිියකි උපකරණ නම්කරන්න ඒ උත්තල කාචය ගමන් කරලා තියෙන බයාලෝ කිරන තව ඇත්ක ලාට වට ඇත් කරලා එන අාවතල කාච්චය අවත කාච්චය හොයිත ඒ තමයි දරූ අවසාන කොට සොන්න එහිෙන ගොලන් පේනවා බෞතික විද්‍යා ප්‍රශ්නය හරියට ගෙන ගත්තර අමාරු නෑන එ බල විවහලගත රචනාා ප්‍රශ්නනාන් ක අපි දැන් තුනර රසයි විද්‍යා ප්‍රශ්නය හතර නිොති හරියට ගනගත්තම කිසි අමාරුවක්නෑ. ඒගනගත්තුටි හරියට අවබෝධ කරන්න, හොඳදට මත්තකගේේතාගන් ප්‍රශ්මයක් දන ප්‍රශ්මති දත් ක ගල්ලපගන්න ප විද්‍යා ප්‍රශ් පතතිය බහම පහස ව නිවරද ද බාගන්න පුුව. ද ඔන්න හෙමන අපි සබරග ලත් අධ්‍යාපර දෙපාර්තුමේන්තුෙන් දස් විශ්වර්ෂය සසාධානකුත් කරන ලද තුන්වන වාර විභාගේ විද්‍ය ප්‍රශ්ට පත්තරේ පත්රංක දෙක්ක විහුවගතරචනා, ප්‍රශ්නාංක තුන සහතර මේ පරිච්චේදෙන් සසාකච්චා කර. බ ජ ැ ර ්‍රශ්න පතය බ නවත න ම කරන්න ඔබ හ ට විෂේකර වතු බලන්න ප ෂ මේ පඩන්තියන ල පුුවන්. බලලා හොඳ සූදාන් නම් ඇතු අප ඊළ පරිච්ේදේදී මුණගගේහම. අපේ ළං පරිච්ச்சේදී අපි මේ ප්‍රශ්න පතරේ රචනා ප්‍රශ්නෝල් න ප්‍රශ්නාංග පහය හතාට නමේ රච ප්‍රශ්නෝල්ට. ද රචනා ප්‍රශ්න සමග ඊළඟ පරිච් ේදේ හමුවීම බලාපරතු ඇතිව අප මේ රි්ේදී සමුගන්. මනාටම අයිුවන් මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩ ඩිේෂන් YouTube නාලිකව සස්කරයික් කරන්න. අලුතෙත් චනලේ ටකතුවෙන පාඩම්මාලා තැනගන්න. බෙල්පත්නකොබල තියා ගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුම් න් යින් පාසල ඩDP ඩශන්,